පුදුම වෙන්න එපා. අපි අද ඔබට පෙන්වන්න යන්නේ ලංකාවේ ලොකුම බස් යාඩ් එක. හතරෙන් තුනක් බස් අපේ. ලංකාවේ කිසිම තැනක දැකලා තියෙනවද මේ බස් මේ වගේ ගරාජ් එකක දාලා වහලා තියෙනව? මෙයා තමයි මෙනු ලෝකෙම ඉන්න නවීනම අංගෝපාංග තියෙන විශේෂ චාරිකාවන් සඳහා වෙන් වුණු මගේ තියෙන බස් රථ දෙකක් ඇතුළෙන් දෙවෙනි එක. මේක ඇතුළේ තියෙන පාසිබන් ගැන කියන්න ඉතින් ඕගොල්ලෝ බලලා කියා ගන්න. පුදුම ලස්සනක්. මම මගේ යුතුයකම කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ මේ වගේ දෙයක් වෙන කවුරු හරි කරනවද? මන් නම් අහලා නැහැ. අලුතෙන් බස් ගෙනල්ලා ගලවනවා කිව්වා. මේ කම්පැනි පිස්සු වැඩක් වගේ. කම්පැනි උන්ට ඇහලා බලලා ගියා මේ මොකද්ද මේ කරන්නේ කියලා. මම මේක දැම්මට පස්සේ දැන් මම මේ ගමේ පුද්ගලෙක් වශයෙන් මම ව්‍යාපාරිකුත් කරනවා ජනතා සේවකයෙකුත් කරනවා. ඒක නිසා ජනතාවට වගකීමක් තියෙනවා. ඈ ආදායමට වඩා අඩු වියදම දියුණුවේ රහස. ওই වචන දෙක ඇතුළු තියෙන ඔක්කොම ටික. ඔක්කොම ටික. ඔක්කොම ටික තියෙනවා. ඒවැ ප්‍රතිඵල තමයි මේ. හැමදාමත් අපි ඔබට පෙන්වන්නේ බොහොම සුවිශේෂී දේවල්. අද අපි ඇවිල්ලා ඉන්නේ මතුගමට. පුදුම වෙන්න එපා. අපි අද ඔබට පෙන්වන්න යන්නේ ලංකාවේ ලොකුම බස් යාඩ් එක. ඔන්න අපි ආවා. ඒ ලංකාවේ ලොකුම බස් යාඩ් එකේ ඇතුළට අපි දැන් ලෑස්තිලා ඉන්නේ හිමිකරුත් එක්ක කතා කරන්න. බස්නාහිර පළාතේ තියෙන තනි පුද්ගලයෙකුටයි තියෙන්නේ මේ විශාල බස් යාඩ් එක ඇතුළත තමයි ජගත් ඉන්වෙස්ට්මන්ට් ව්‍යාපාර සමූහයේ අධිපතිතුමා ජගත් පින්නකොට මැතුම ආයි බලන්න ඔබතුමාට. ලේසි පාසු කටයුත්තක් නෙමෙයි මේක. බස් කර්මාන්තය තියෙන්නේ හොඳ තැනක නෙමෙයි අපි දන්න විදිහට අද වෙනකොට. අපිට කියන්නකෝ 얘 ගැන. කොහොමද මේක කරන්නේ? මේක හරි අමාරු කාර්යයක්. මේකට බොහොම කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මට ව්‍යාපාර ජාලයක් තියෙන නිසා මට මේක පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණාට මං හිතන්නේ මේක ලාභ ලබන ව්‍යාපාරයක් නෙමෙයි. හැමෝම කතා කරන්නේ පෞද්ගලික බස් රථකුවත් බොහොම ලාධික ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට. මට බස් හිමියෝ ගැන ඇත්තම දුකයි. බස් හිමියෝ හරි අමාරුයි ජීවත් වෙන්නේ. ඊට හපම් බස් සේවකයෝ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ කාල සීමාව ඇතුළත අපි මාස 3කින්වත් බස් දීවේ නැහැ. අපි මේ අහලා තියෙන කතාවක් තමයි දැන් බස් ස්ටෑන්ඩ් එකට ගිහාම ජගත් බස් එකක් ඇවිල්ලා ගැව්වාම අර අනිත් බස් එකේ ඉන්න මගියෝ ටිකත් ඇවිල්ලිවෙලා ජගත් එක්ස්ප්‍රස් බස් එකේ නගිනවා කියලා. ඒක මේ ප්‍රසිද්ධ කතාවක්. අනිත් බස් හිමියෝ තරහත් ඇති සමහර විට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොකද්ද මැජික් එක? තා පිරිසිදුව තිබෙනකොට. තාමත් ආකර්ෂණීය අන්දමට සරසලා තියෙනකොට. මේ අලුත් මනමාලික් වගේනේ. ජනතාව කැමති මේ පාසුගංග නනිත විශේෂ තරුණ පරම්පරාව. ඒගොල්ලන්ට උනේ නවීන අංගෝපාංග මෙහි මේ බස් රථවල තියෙනවා. ෆෝන් චාර්ජස්, ඉන්ටර්නෙට් පාසුගම්, ටීවී පාසුගම්, ඒගොල්ලන්ට අවශ්‍ය කරන සංගීත වැඩසටහන් ඔක්කොම තියෙනවා ඒ ඇතුළේ. මම හැම බස් එකකම මගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක ගහලා තියෙනවා. බලන්න. බස් එකකම ගහලා තියෙනවා බඳේ. මගේ ඍජු නම්බර් එක ගහලා තියෙන ඩිරෙක්ට් නම්බර් එක. මට හරි කරදරයක් හැබැයි. රෑ දවල් කියලා වෙනසක් නැහැ. කෝල් එක කුඩේ නැති වුණත් කියනවා. මම ඒක ඔයලා දෙනවා. ඒක අපේ වග කියන. සල්ලි අරගෙන විල්ලා අපිට ඒ ප්‍රශ්න අමතක කරන්න බෑ. මිනිස්සු අමතක කියන. පිට පොකට් ගැහුවොත් පොකට් කාර්යය වලලා දෙනවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් කාරී අනතුරක් වුණාන් පස්සේ රථවාහන පොලිසියට අපි කියනවා මෙන්න හරි වැරද්ද. අපිට පුළුවන් අපේ වටේම අපි හයි කරලා තියෙන CCD කැමරා, GPS තාක්ෂණය අරන් තියෙන. ඉතින්නම් බස් එක කොහෙද තියෙන්නේ කියලා. මේ නවීන තාක්ෂණය ඔක්කොම අපි එකතු කරලා තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒක ජනතාවට වගේම රටේ පාලකයන්ටත් ඒ වගේ විශේෂයෙන්ම පොලිසිය නිලධාරීන්ටත් ඉතා පහසුවා. පිට පොකට් කාර්යයක්වත් ජගත් එක්ස්ප්‍රස් එකකට නගින්නේ නැහැ. ඒක මගින්ට ලැබෙන වාසියක්. මොකද දන්නවා CCTV එකෙන් අහුවෙනවා කියලා. ඒ නිසා බඩුවක් නැති වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ. ඒ තමයි එතුමා ඇති කළා තියෙන දේ. අපි දැනගන්න කැමති මේ සියල්ල ඇස්සේ හරියට නිකන් මේ පොඩි ඩිපෝ එකක් කරනවා වගේ, පොඩි CTB එකක් කරනවා වගේ වැඩක් තමයි මේක. රජෙන් කරන්න ඕන කේවල් පෞද්ගලිකංශය තමයි විශාල වශයෙන් ලංකාවේ බස් කර්මාන්තය කරන්නේ. මේ කර්මාන්තයේ අද තියෙන තත්ත්වය ගැන ඔබතුමා සතුටුද? දැන් මට ව්‍යාපාර ජාලයක් තියෙන නිසා මට මේක පවත්වාගෙන යන්න පුළුවන්. මේක පාඩු ලබන ව්‍යාපාරයක්. ඈ CTB එකට වඩා ලොකුයි මේක. මේ මතුගම ගත්තොත් ඒ. අපි ඊට වඩා සර්විස් එකක් දෙන්න. මතුගම CTB එකට වඩා ලොකුයි. ඈ ඉතින් ඒ ගැන මම ආඩම්බර වෙනවත් නෙමෙයි. මම හිතන්නේ මම ලොකු වැඩ පිළිවෙලක් කරනවා කියලා මට හිතෙනවා. මේ ජනතා සේවය වැඩිම කරන්නේ අපි. හතරෙන් තුනක් බස් අපේ ලංකාවේ.
පෞද්ගලික බස් හතරෙන් එකයි සීටීවී එකට තියෙන්නේ. ඒගොල්ලන්ට 150 කාණ්ඩුවෙන් දෙනකොට පිට අපිට හම්බ වෙන දඩකොල ටිකකුයි දුන් සාතිගේ දුම දානවා නම් ඒකට දඩේකුයි මාර්ගස්ස මගී ප්‍රහරණයේ ලොක් ෂීට් වලින් සෑහෙන ආදායමක් ලැබෙනවා මාර්ගස්සට. අපි නෑ නෑ මාර්ගස්ස මගී ප්‍රහරණයේ අධිකාරිය රජෙන් නඩත්තු වෙන එක නෙමෙයි අපෙන් නඩත්තු වෙන ආයතනයක් වගකීමෙන් කියන්නේ. අපි තමයි ඒගොල්ලන්ගේ නඩත්තු කරන්නේ. මගී ප්‍රවාහන අධිකාරිය නඩත්තු වෙන්නේ බස් හිමියන්ගෙන් කියලා කිව්වට එක බස් හිමියෙක්වත් නෑනේ මගී ප්‍රවාහන අධිකාරිය. ඇයි එහෙම නැත්තේ? බස් රථ කර්මාන්තයේ දෙන ප්‍රායෝගික දැනුම තියෙන බස් රථ හිමියෝ ටිකක් ඒකට ආදේශ කරගන්න ඕන. දෙරක් වශයෙන් මාව ගත්තොත් නම් බරක් බරක් වෙන්නේ නෑ. මට වැටුපක් අවශ්‍යත් නෑ, නිල වාහනයක් ඕනෙත් නෑ. ඒ නිශ්චිත දිනයට ගිහිල්ලා විල්ලා ඒකත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන්. බස් රථවල තියෙන ගැටලු ටික අපි ප්‍රායෝගිකව දන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ලංකා ගමනාගමනයේ බස් රථවලට රූට් පර්මිට් එකක් නෑ. මාර්ග මාර්ග බලපත්‍රයක් නෑ. හැමතැනම දුවතහන්. ඒ ඒ පාරවල ඔය කාපට් කරපු ලොකු පාරවල වල යන්න පුළුවන් දොර දෙකේ බස් විතරයි කියලා නීතියක් තියෙනවනේ. ඒවත් ඒවල උල්ලංඝනය කරනවා. ආදායම් බලපත්‍ර බලන්නේ. පොලිසියෙන් උනත් CTB එකක වුණ යන්න ආරිනවා. පෞද්ගලික බස් රථ කිව්වනම් නවත්ත ගන්න. එහෙම නැත්නම් අපි දෙකලෝ ඒකාබද්ධ වෙන්න ඕන. මම ඔය ඒකාබද්ධ කරන ක්‍රමයේ මතුකුමින් පටන් ගන්න හැදුවා සාර්ථකුන්නේ නැහැ. මොකක් කවුරු හේතුවක් ඉඳලා CTB එක කැමති නැහැ. මම යෝජනා කරේ අපි එක නැවතුම් පොලක් හදලා ඒ නැවතුම් පොලින් බස් තියෙන ප්‍රමාණය අනුව මේක ක්‍රියාත්මක කරපු උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට බස් දෙකක් තියෙනවා. CTB එකට බස් හතරක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ගමන් වාර දෙකක් දෙනකොට අපිට ගමන් වාර එකයි. එකම පරයන්තෙන් පිටත් වෙන්න ඕන. එතකොට මගින් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලොත් ලෑස්ති වෙනවා මේ බස් රථ විදිහටම සරස ගන්න, හොඳ සේවයක් දෙන්න, හොඳ පිරිසිදු තියාගන්න. අන්න ඒවට ඒ දෙක අතර තරඟයක් ඇති කරා නම් ඒ විදිහේ තරඟයක් මේ ප්‍රශ්න වලට ලොකු විසඳුමක් වෙනවා. හැබැයි ඉතින් ඒවා ක්‍රියාත්මක කරන්න මම බලසවහින කොටත් ලොකු උත්සාහයක් දරුවා. කරන්න හම්බුනේ. ලංකාවේ කිසිම තැනක දැකලා තියෙනවද මේ බස් මේ වගේ රාජ්‍යයක දාලා වහලා තියෙනවද? එහෙම නැහැනේ. මේ පිටිපස්සෙ ඉන්නේ සුවිශේෂී අමුත්තෙක්. අද තමයි ඉස්සෙල්ලාම මේ පෙන්නන්න ලෑස්ති වෙන්නේ. මේ පෙන්නන ගමන් අපිට කියන්නකෝ මෙයා ගැන පොඩ්ඩක් විස්තර ටික. මෙයා තමයි මෙනු ලෝකෙම ඉන්න නවීනම අංගෝපාංග තියෙන සියලුම පහසුකම් සමන්විත විශේෂ චාරිකාවන් සඳහා වෙන් වුණු මගේ තියෙන බස් රථ දෙකක් ඇතුළෙන් දෙවෙනි එක. මේක ඇතුළේ තියෙන පාසුකම් ගැන කියන්නේ ඉතින් ඕගොල්ලෝ බලලා කියාගන්න. පුදුම ලස්සනක්. මම මගේ යුතුයකම කරලා තියෙනවා. ඇත්තරම මේ ගරාජ් එකක් වගේ පෙවුනට මේක ගරාජ් එකක් නෙමෙයි. මේක සුවිශේෂී තැනක්. කියන්නකෝ අපිට මේ වගේ තැනක් වෙන කොහෙවත් බස් සඳහාම වෙන් වෙච්ච තැනක් හදලා නැහැ. ඒ නිසා අපිට එකයි මටත් හිතෙන්නේ නිකන් ගරාජ් එකක් වගේ. හැබැයි මේක ගරාජ් එකක් නෙමෙයි. කියන්නකෝ අපිට. මම කියන්නේ හැමතිස්සෙම ද්විත්වකාරයන ගන්න. මේ බස් එක ආරක්ෂා සහිතව තියෙන ගමන් මේක එලියට ගත්තාම මේක හීට් රූම් එකක්. මේක කොච්චර වැස්සත් මීදුමාවත් ටෙම්පරේචර් එක අඩු වුණත් මේක පුළුවන් අපිට ඕන ටෙම්පරේචර් එක තියාගෙන මේකේ උපාංග හයි කරලා තියෙනවා. මේ වැඩ ටික කරන්න පුළුවන් බස් එකක් මම හිතන්නේ හීට් රූම් එකක් ඇතුලේ දාලා පේන්ට් කරන තැන ලංකාවේ කොහෙද තියෙනවද දන්නේ නැහැ මම. තියෙනවා නම් ඒක මම ඇප්‍රීෂিয়েට් කරනවා. නමුත් මේක මගේ නිර්මාණයක්. සිතුවිල්ල. අපිට දේශගුණයට නවත්තන්න බෑ අපේ වැඩ. අනිවාර්යෙන්. හෙට යන්න තියෙන බස් එක යන්න ඕනේ. අද ලිවර කරන්න ඕනේ. ඒ නිසා මේ අඩුපාඩුවක් තියාගෙන වැඩ කරන්න එතුමා කැමති නැහැ. ඒ නිසා තමයි මේ වගේ තැනක් පව හදලා තියෙන්නේ. හෙට කරන වැඩෙත් අද මොනම ප්‍රශ්නයක්වත් කරලා ඉවර කරන්න ඕන නිසා. තව තැනක් තියෙනවා නම් කියන්න. හැබැයි අපි එක් දන්න බස් එකක් දාන්න පුළුවන් ලංකාවේ තියෙන එකම හීට් රූම් එක තමයි මේ බස් 100කට වඩා නවත්තලා තියෙන එතුමාගේ ආඩ් එක ඇතුලේ තියෙන. ලාභයට වඩා තමන් මේ සපයන්නේ සේවාවක් කියලා හිතන එකම මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වෙන්නේ නැති. හැබැයි අපි අහලා තියෙන එකක් තමයි මේ ජගත් එක්ස්ප්‍රස් එකේ වැඩ කරන සේවකයෝ හරිම විනයවත් කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ කොන්දොස්තර කෙනෙක් වුණාම පොල් අල්ලගෙන පිටිපස්සට යන්න යන්න කියලා කෑ ගහන බස් ඩ්‍රයිවර්ට නිමක් නැතුව හෝන් එක ගහන අනවශ්‍ය විදිහට ධාවනය කරන අයනේ. හැබැයි ජගත් එක්ස්ප්‍රස් එකේ එහෙම නෑ කියලා මිනිස්සු දන්නවා. ඒ විශ්වාසයත් එක්ක තමයි බස් එකට ගොඩ වෙන්නේ. මේ විදිහට මේ සේවකයෝ ටික තියාගන්නේ කොහොමද? මොකද ඔබතුමා නෙමෙයිනේ මේ පිට මිනිස්සු. හැබැයි සුහච කීකරු ළමයි රැණක් වගේ මේ ළමයි වැඩ කරන තැනට ගෙනාවේ කොහොමද? සේවකයන්ගෙන් වැඩ ගන්න ගමම්ම අපි සේවකයාගේ පැත්තෙන් මූලික අයිතිවාසිකම් ටිකවත් ඒගොල්ලන්ට දෙන්න ඕන. කොයි ව්‍යාපාරේ වුණත්. දැන් මේ බස් ව්‍යාපාරේ මම මගේ සේවකයන්ට නවතින්න නැවතුම් පළක් දීලා තියෙනවා. නා ගන්න. නිදා ගන්න. බියා ගන්න.
යන්නේ වෙලාවට ඒ පාසුකම් සියල්ල දීලා තියෙන්නේ රෑ වෙලා දුවලා බස් එක ඇහිලා වෙලා ගෙදර යන්න ආයි කල්පනා කරන්න ඕනේ නැ මේ මෙහෙ නැවතිතා ගෙදර වගේ මේ කට්ටියකට වියාගෙන කාලා බොහොම විනෝදෙන් සින්දුවක් කියලා ඈ බොහොම මිනිත්තුම හැසිරෙන තැනක් මේක මම විතරම අධීක්ෂණය කරනවා මෙහි ඒ ජේෂ්ඨ කළමනාකරුවෙක් ඉන්නවා ඒ සඳුන් කියලා ඒ වගේම අපේ මේ බස් රථ බාරව කටයුතු කරන අමිල අපේ ඉන්නවා ජේෂ්ඨ මැකැනික් අංශයේ බාරව ඒ වගේ කටයුතු කරන කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ නිරන්තර අධීක්ෂණයෙන් ඉන්නවා 24 වෙනි ඒක තියෙන්න ඕන ඉතින් සේවකෝ ඒකයි සතුටින් ඉන්නේ මගේ ළඟට ආපු සේවකයෙක් ආයි යන්න හදන්නේ මොකද ඒගොල්ලන්ට අපේ අතින් මේ පාසුකම් ටික නොමිලේ දෙනවා නොමිලේ දෙන එක තමයි වැදගත්කම සත පහක් අය කරන්නේ ඇඳන් දාලා තියෙනවා ෆෑන්ස් දාලා තියෙනවා සීතකරණ දීලා තියෙනවා නාන්න වැසිකිලි කැසිකිලි පාසුකම් දීලා තියෙනවා තව මොනවද දැන් අපි කියවනේ මේ ටොපික් උල්ලයක්වත් බස් එක නැහැ කියලා දොවිලි පොදක් නැහැ ඕනෑම සුදු ඇඳුමක් ඇඳගෙන මේ බස් එක යන්න පුළුවන් ඒක මගින්ට විශ්වාසයි ඒ නිසානේ බස් එකෙන් බහලා ආපහු ගිල්ල නගින්නේ මේ මාස 3ක් තිබිච්ච මේ බස් නවත්තලා තිබිලත් අද දැන් ගිහින් අල්ලලා බැලුවත් දූවිලි පොදක් නැහැ. මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. බස් 100කට වැඩිය තියෙනවා. සර්විස් සෙන්ටර් එකකට දාලා කරන්න ගියොත් ලක්ෂ ගාණක් ඒකට වියදම් ගන්නව ඇති නේද? කොහොමද ඒක කරන්නේ? ක්ලීන් කරන්නේ ඒ සේවකයම ක්ලීන් කරගන්න ඕන. ඒක නීතියක්. ඒ බස් රථ බාර දීලා තියෙන්නේ ඒ මගේ වගේ මගේ නෙමෙයි ඒගොල්ලන් කියලා හිතේ තියාගෙන තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ සේවකව ඇහිලා පිය දානවා හොදනවා මට දුකයි තියෙන අතට දැක්කහම ඒ ඒගොල්ලන්ගේ රතයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. මගේ කියලා නෙමෙයි හිතන්නේ. මගේ නම විතරයි ගහලා. දැන් අපි දන්න දෙයක්නේ. ලංකාවේ බස් කිව්වහම අපි කියන්නේ මේ ලොරියොල යනවා වගේ කියලා. එහෙන් හෙල්ලෙනවා සීට් එක හෙල්ලෙනවා. හැබැයි මෙතන තියෙන එක බස් එකක්වත් ඒ වගේ නෑ. අලුත් බස් ගෙනල්ලා ගලවනවා කිව්වහම හිතා ගන්නත් බෑනේ. අලුතෙන් ගේන බස් එක ගලවනවා කියලා මේ තියෙන බස් එකවත් රිපෙයාර් කරගන්න නැතුව දුවන කාලේ. ඉතින් ඇයි මේ වගේ කරන්නේ? පාසුකම් ටික දුන්නාන් පස්සේ සේවකෝ ඉන්නා වගේම මගින් ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මගින් විශ්වාසයෙන් යුතුව අපේ බස් එකට නගිනවා. ආරක්ෂාව තියෙනවා. මොකක් හරි නැති වුණොත් හොයලා දෙනවා. මගේ අංකේ දාලා තියෙනවා. පැය 24 මම රැට දොරහට කෝල් වෙනවා මට. ආපු ගමන් මේ මගේ ජනතාව සීල දෙනවා දන්නවා. මගේ ටෙලිෆෝන් එක ක්‍රියාවිරහිත වෙන්නේ නැහැ කවදාවත්. ක්‍රියාත්මකයි වෙලම අදාළ තැනට කියලා මේ වැඩේ කරනවා ඊට පස්සේ පිරිසිදුව තියෙනවා කොළ කෑල්ලක්වත් දාන්න බෑ බස් එකේ සේවකයෝ ඉතා විනීතව බුලත් විරගායන සිගරට් බීගෙන ඒවා බෑ බොහොම හොඳට ඇඳලා කළා හොඳ විනීතව යනවා අපි බස් රථේ අරන් යන්නෙත් ආසන ගන්නට පමණයි දැන් මේ ඔක්කොම තිබුණත් වැඩක් නැහැනේ බස් එක මග නවතිනවා නම් දැන් ලංකාවේ බස් කර්මාන්තය අපි අහලා තියෙන්නේ ගොඩක් කාලවට මේ දාන්නේ එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි පංචිකාවත්තේ තමයි ගොඩක් වෙලාවට බස් හිමිකරුවන්ගේ ගරාජ් වල වැඩ කරන කට්ටිය ඉන්නේ. එහෙම කෑලි දාලා දුවලා අන්තිමට මගින් එක බස් අතරමඟ ජගත් බසුත් ඒ වගේ අතරමඟ නවතිනවද? නෑ කවදාකවත් නවතින්නේ නෑ. ඒක මටත් විශ්වාසයි මගින්ටත් විශ්වාසයි. හේතුව ලේලන් කම්පැනිින් නැති තරම් මගේ ළඟ පාර්ට්ස් තියෙනවා. මේ දවස්වල මම ගේන දෙන්නේ නෑනේ. නමුත් මගේ සියලු බස් රථ සඳහා අවශ්‍ය කරන සියලුම කොටස් මම කම්පැනි එකෙම මිලදී අරගෙන ඒවා ඉතාම ක්‍රමානුකූලව නවීන තාක්ෂණය උපයෝග කරගෙන ඕගොල්ලෝ ඒ ස්ටෝස් වලට ගිහිල්ලා බලන්න තියලා තියෙන ඔක්කොම જાති පාට් එකක් ගෙවිච්ච ගමන් ආයි ඒක දාන්න එක ගලවලා අනිත් එකක් දානවා ඒක තමයි රහස ස්පෙයා පාට් එකක් මොන හරි මාරු නොකර දුනොය කියන්නේ තව ලෙඩ රෝග 100ක් විතර හැදෙනවා ඒකට ඒක මාරු කරාම මේ ලෙඩේ එතනින් නවතිනවා ඒක තමයි රහස. සාමාන්‍යයෙන් අපි අලුතෙන් මනමාලියක් ගෙනහම ඇස් වහ කටවහ දුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ තමයි මේ ඇස් වහ නැහැ කටවහ නැහැ කියලා ගහලා තියෙන පිටිපස්සෙන් ඉන්නේ අලුතෙන් ගෙනාපු මනමාලියෝ. පස් දෙනෙක් අලුතෙන් ගෙනල්ලා තියෙනවා. අපිට කියන්නකෝ මේ මනමාලියෝ ගැන. මේ පස් දෙනාම ගෙනල්ලා ඉස්සෙල්ලම කරපු වැඩේ තමයි ඔක්කොම ඇඳුම් ටික ගලව දැම්මා. ඒ කියන්නේ ගහපු ෆ්‍රේම් එක විතරයි ඉතුරු වුණේ. ඊට පස්සේ ඒ ටික බිමින් තියලා ඊට පස්සේ සර්විස් කළා. ඊට පස්සේ අපි ආපහු සරයක් ඒකට ට්‍රීට් කරනවා අන්ඩර් කෝට් එක ගහනවා ඊට මැරන් පේන්ට් එක ගහනවා ඇතුළට ගහලා විල්ලා ආයි අර ඇඳුම් ටික අඳනවා දැන් ලංකාවේ මේ වගේ දෙයක් වෙන කවුරු හරි කරනවද මන් නම් අහලා නැහැ අලුතෙන් බස් ගෙනල්ලා ගලවනවා කිව්වා මේක පිස්සු වැඩක් වගේ කම්පැනි උන්ට ඇහලා බලලා ගියා මේ මොකද්ද මේ කරන්නේ කියලා මම මේක දැම්මට පස්සේ ඒගොල්ලෝ ඇහලා බලලා ගියා ඇහලා බලලා ගිහලා බලනවා ඒගොල්ලෝ කෝ ඇත්තටම අපි හිතුවේ ඇයි මේ වැඩේ කරන්නේ කියලා ඒගොල්ලන්ට මම පෙන්නුවා මේක හදිසියේ මේ ඔය ලේලන් කම්පැනි හදිසියේ හදාගෙන යනවා ඒගොල්ලෝ ලොකු ඉල්ලුමක් තියෙනවානේ සමහර තැන් වල ටැග් වෙලා නැහැ සමහර තැන් වල වෙල්ඩින් එක මාදි සමහර තැන් වලට ස්ප්‍රේ එක වැදිලා නැහැ ඉතින් අපි කරන්නේ මෙතන ගැනල්ලා විල්ල ඔක්කොම ටික සවිශක්තිමත්ව හදලා
ඊට පස්සේ ඇත්තටම මේ මේක හදි මට හිතෙන්නේ මේ කියන්නේ කිව්වේ නැති වුණාට ලේලන් කම්පැනියත් මට ෂුවර් නැහැ ඊට වඩා මං මගින්ට ආරක්ෂාව දෙන්න ඕනි කියන කතන්දරේ නේද කියන්නේ ඒකත් ඒකත් මට කම්පැනිය කියලා විල්ලා මම දන්නවා ඒගොල්ලෝ ව්‍යාපාරයන් කරන්නේ අනිවාර්යයෙන් දැන් මම මේ ගමේ පුද්ගලෙක් වශයෙන් මම ව්‍යාපාරිකුත් කරනවා ජනතා සේවකයෙකුත් කරනවා ඒක නිසා ජනතාව මට වගකීමක් තියෙනවා ඈ මේ බස් එක යනකොට ඈ හරිද බස් එක යනකොට මම ආරක්ෂාව උපරිම දෙන්න ඕන මොකද මං ගමේ ඉන්නේ නැහැ ගමේ මිනිස්සුනේ මේ කියන්නේ මගේ ඥාතීන් යනවා ඈ මගේ සියලුම දන්න අඳුරන කට්ටිය යන්නේ ඒක ලොකු වගකීමක් තියෙනවා මට කම්පැනිට වඩා අපි ලංකාවේ සාර්ථක ව්‍යාපාරියෝ දකින්නේ හරි අඩුවෙන්නේ ව්‍යාපාර පටන් ගන්නවා ඊට පස්සේ කඩා වැටෙනවා හැබැයි මම දන්න විදිහට ඔබතුමත් මේ 500ක් අරන් ඉපදුන්නේ නැහැ නෑ බස් එකේ ගිහිල්ලා පටන් ගත්ත ව්‍යාපාරයක් මේ අපිට ඒක ගැනත් කියන්නකො පොඩ්ඩක් තාත්තාමයි ෂෙයාර් කරගෙන පාවිච්චි කරේ පුට්සයිකල් එක මම එතනලා කිලෝමීටරයක් එහා මම අතුමුට හැලලා දෙන්නේ පයින් මට බස් එකේ යනවා සල්ලි තුන් නැති මිනිස්සේ නවංකෝ කියන්නේ එහෙම කරලා තමයි මේ 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 ව්‍යාපාර රාලයක් කරගෙන මේ තත්ත්වෙට ඇහිලා තියෙන්නේ. හැබැයි මගේ අර පිරිමැස්ම තියෙනවා. දැන් මේ බස් වලින් ගලවන යහට කෑල්ලක්වත් අහක දාන්නේ නැහැ. වෙනම රාක්ක ගහලා ඒව තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය කරන තැන්වලට ඒව පාවිච්චි කරනවා. කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. ඒ අර පිරිමැස්ම තියෙන්න ඕන. ව්‍යාපාරිකයෙකුට. දැන් අපේ ව්‍යාපාරික උගදෙනෙකුට වෙන්නේ මම මේක කියන එක හරිද මන් දන්නේ නැහැ. තමන් ව්‍යාපාරේ මැදට ආවන් පස්සේ තමන් අතිසුපෝභෝගී විදියට හිටපු දන අමතක වෙනවා. හිටපු දන අමතක කරලා අතිසුපෝභෝගී ජීවිතයක් ගත කරන්න ගිහිල්ලා වෙනම සොසයිටි එකක් හදාගෙන වෙනම ස්ටේටස් මේන්ටේන් කරන්න ගිහිල්ලා දන්නේ නැතුව ආදායමට වැඩි වියදම් පක්ෂයේ වැඩි වෙලා කඩාගෙන වැටෙනවා. මේ මගේ නම් මූලික සිද්ධාන්තයට එකඟ වෙන්න කියලා මං ගෙදර කට්ටියටත් කියලා තියෙනවා ඕගොල්ලන්ටත් කියනවා. ආදායමට වඩා අඩු වියදම දියුණුවේ රහස ওই වචන දෙක ඇතුළේ තියෙන ඔක්කොම ටික තියෙනවා ඒවැ ප්‍රතිඵල තමයි මේ මෙච්චර දියුණු වෙච්ච මිනිස්සෙක් මිනිස්සු ගැන සාමාන්‍යයෙන් හිතන්න ඕනේ නැහනේ හැබැයි జగත් පින්නකොට කියන ව්‍යාපාරිකයා මිනිස්සු ගැන හරියට හිතනවා මේ මගේ පිටිපස්සෙන් තියෙන බවුසර් ප්‍රජා සේවය කියලා ගහපු නොමිලේ ප්‍රවාහනය කරන බස් රථ මේ සියල්ල තියන්නේ සදා අපිට කියන්නකෝ ඇයි මේවා කරන්නේ මොකද්ද මේ වැරමුණ මේක මේ අදියේ කරපු වැඩක් නෙමෙයි මම බස් ගත්තට පස්සේ මම බස් දෙක තුනක් වෙන් කරලා තිනවා ප්‍රජා සේවය කියලා ගහලම ඒව නොමිලේ දුවන්නේ සම්හාර කට්ටියට මලගයක් වුණාම සෙමිට්‍රියකට යන්න පිරිස පිටින් යන්න පිරිස පිටින් යන්න නොමිලේ එක්කෝ සමිතියක නම් ඔය වැඩිහිටි සමිතිය වලට නොමිලේ අන්දනා ගමයි යන්නේ මගේ අතුරු ඩීසල් ටික ගහලා දෙන්නේ සේවකොත් මගේ අන්න ඒ වගේ ප්‍රජා සත්කාරය සඳහා මම කැමති නේ එදා ඉඳලම ඒක වෙන් කරා ඊට පස්සේ මං ගිනියේ මම බැලුවා මම ප්‍රාදේශ සභාවේ හිටියා මෙහෙ ප්‍රාදේශ සභාවේ හිටියා පළාත් සභාවේ හිටියා මම කතා කරා මෙහෙට ෆයර් සර්විස් එකක් දෙන්න කියලා ගිනින්නේ රට දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා ඒකට පැති රජේනොත් වර්තමානයේ තිබුණා පස්සේ හම්බුනේ ඊට පස්සේ මම මොකද කරේ මම දැම්මා ගිනින්නේ වෙන රත දෙකක් අංග සම්පූර්ණ රත දෙකක් ඒ හැබැයි ඒ රත දෙකම විශේෂත්වයක් තියෙනවා මම ඒ රත දෙකම ද්විත්වකාරය විදිහට පත් කරා ඒකේ පුළුවන් ඩුවල් පර්පස් ඒ කියන්නේ ඒව පානීය ජල බවුසර් සහ ගිනි නිවීමේ රත කියලා ගහලා තියෙනවා බලන්න හිතපු එක ගැන කවුද හිතන්නේ මේ පානීය ජල බවුසරය ගිනි නිවන රතය එක දැනකට ගේන්න පුළුවන් කියලා මේ යථාර්ථයක් කළා ඔව් එතකොට ගින්නක් වෙන්නවා ෂණිකව වෙනවා අපිට ෂණිකව කොල්ල කියනවා අපි වතුර ලීටර් 25000ක් මේ බවුස දෙකේ තියෙනවා එතකොට 25000 මට ලෝඩ් කරන්න යන්නේ විනාඩි 4කටත් වඩා අඩු කාලයක් අර වතුර ඔක්කොම උඩ ලෑස්ති කරලා තියෙන්නේ අඟල් 6ක බටකින් වතුර පිරෙන්නේ එතකොට පානීය ජලයේ පානි ජලම තමයි මං ගිනිනේ වන්න පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට වතුර නැතේ ගුවන් පස්සේ මේ බවුසරක පාවිච්චි කරනවා පිපාසය සංසිඳවන්න. නොමිලේ. ඊට පස්සේ ගින්නක් වුණාන් පස්සේ රෑදිස්සේ මට කෝල් එක ආවන් පස්සේ අර නම්බර් එක තියෙනවා ඒකෙත්. මට කෝල් එක ආවම මේ සේවකයන්ව මම ස්ටෑන්ඩ් බයි තියලා තිනවා. ඒගොල්ලන්ට කියලා විල්ල අදාළ ස්ථානෙට අරිනවා. කිසි දවසක මුදලක් අය කරන්නේ නැහැ. පක්ෂපාත අහන්නේ නැහැ. ඔය මොන කාගේ විනියද කියලා අහන්නේ නැහැ. ಜಾති අහන්නේ නැහැ. ආගම අහන්නේ ඉතින් මේව මං හරි කැමැත්තෙන් කරන දේ මේ බොහොම පිං පිං ඈ කෙනෙක් අමාරු වැටලා ඉන්න වෙලාවක ගින්නක් කරන් තියනවා කියන්නේ අපි ඔක්කොම ඉවර වෙන්න යන වෙලාවක ඔව් බස් දුවන්නේ පෙට්‍රල් වලින් නෙමෙයි බස් දුවන්නේ ඩීසල් වලින්නේ හැබැයි ලංකාවේ දියුණු වෙච්ච බස් හිමියෝ නම් කියන්නේ බස් දුවන්න ඕන ඩීසල් වලිනුත් නෙමෙයි කියලා භූමි තෙල් දාලා අපි මේ අහලා තියෙන කතාව බස් යනකොට භූමි තෙල් සුවඳ එනවා භූමි තෙල් දාලා දුවලා තමයි දියුණු වෙන්නේ කියලා දැන් දිනුන වෙලා ඉවරයිනේ එකක් දෙකක් නෙමෙයි බස් 100ක් තියෙනවා භූමි තෙල් දාලාද බස් දුවන්නේ නෑ
භූමිතෙල් දාන්නේ බස් හිමියෝ නෙමෙයි. ඒ බස් රථ සේවකයෝ වැඩියෙන් ලාභ ලබා ගන්න තමයි භූමිතෙල් ගහන්නේ බස් හිමියට හොරෙන්. බස් හිමියා කවදාකවත් කැමති වෙන්නේ නැහැ භූමිතෙල් ගහන්න ගැව්වන් පස්සේ මේ ඉන්ජෙක්ටර්ස් මේ එන්ජින් ෂේ වෙලා යනවා විගහට. ඒක ලොකු පාඩුවක්. ඉතින් මම ඒකට පිළිමයක් වශයෙන් තමයි මගේම මේ ඩීසල් ලීටර් 50000ක් විතර අපිට තියෙනවා මේකේ ස්ටොක් එක. හන්ට මේ ටැංකි ෆුල්. මගේම ෂෙඩ් එක. මගේම ෂෙඩ් එක. අපි ගහන වෑන් හොරගම් කරන්නත් බෑනේ. මෙතන බිල එනවා. එතකොට අපි දන්නවා මේ බස් එක මෙච්චර කිලෝමීටර් ගණන් දිව්වා කියලා. මේකෙන් වැඩි යනවා නම් මම දන්නවා මේක ලෙඩක් කියලා. ඈ මේවා භූමිතෙල් ගහන්නත් බෑ. ලෙඩක් තියෙනවා නම් අපිට අල්ල ගන්නත් පුළුවන්. ෆියුල් පිළිබඳව අපිට සහතිකයක් තියෙනවා අපේ. අනික මගින්ට ඉතාමත්ම හොඳින් හුස්ම ගන්න පුළුවන්. ආස්වාස ප්‍රාසවාසය හොඳින් කරන්න පුළුවන්. මොකද භූමිතෙල් ගහලා දුවන එකේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි බස් රථයේ ඇතුළට බස් රථයේ දුම එනවා. එතකොට එහි ඉන්න මගින්ට මේන් වෙන අවශ්‍යය. ඒ අවශ්‍යය මගේ හැරෙනවා මේ නිසා. දැන් ඊටත් එහා අමතරව මේ හිටපොකම තෙල් නැති වෙනවන්නේ. දැන් කාලේට ඉතින් ඒක ෂුවර්. කොයි වෙලාවෙද තෙල් නැති වෙනවද තින්නේ ජගත් බස්. මොකද හිට අනිද්දටත් තෙල් නැති වෙනවා කියලා හිතනවා. මේ තිනව මට සුමාන දෙක තුනකට තෙල්. ඉතින් ඒකත් අපි ව්‍යාපාරයක වශයෙන් ඉස්සරහා බලන්න එපා ඉතින් නේ. ව්‍යාපාරික ලෝකේ හිමිපෙත්තරම ගියාට පස්සේ මේ බස් කර්මාන්ත හිමිපෙත්තරම ගියාට පස්සේ ඔබතුමාට මේ කර්මාන්තය ගැන මොනවද කියන්න තියෙන්නේ? මොකද ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි අදහස් ටික. මේකයි ඉතින් මම සාමාන්‍යයෙන් පොසිටිව් තින්කින්. මම ධනවාදී සිතුවිලි තියෙන මම ළඟ. මම කවදක්වත් අඩුපාඩුවක් කියා දීලා විල්ලා අඩුපාඩුවක් පෙන්නලා විවේචනයක් කරලා ඒකට පිළිතුරක් නොදී ඉන්න જાතිය පුද්ගලයෙක් නෙමෙයි. වැරද්ද පෙන්නනවා උත්තරෙත් දෙනවා. උත්තරෙත් දෙනවා. මම මේක මම උගාක අවුරුදු ගාණක් මම මේ උත්සාහ කරා මේක හරි මාර්ගයට ගේන්න මේ ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රයේ මට ලොකුම කනගාටුව තියෙන්නේ අපේ රියදුරු මාස්තුරුයි පොන්දුස්තුරු මාස්තුරුයි. දැන් අපි තේදලු කඩන අම්ම ළඟට එහෙම නැත්නම් සහෝදරි ළඟට ගිහිල්ලා EFFETS දැම්මද කියලා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරනවා. මගෙත් ඒවත් තියෙනවා. ගිහිල්ලා අහනවා ඔයාට ගෙවීම් කොහමද පැය ගියක් වැඩ කරනවද ඔයා VFF නම්බර් එක මොකද්ද කියලා අහනවා. නියාමනයක් තියෙනවා. නියාමනයක් තියෙනවා. කො මේ ක්ෂේත්‍රයට කිසිම නියාමනයක් හැමෝම SP ආගෙන පොලිසිය SP ආගෙන කම්කරු දෙපාර්තමේන්තුවේ SP ආගෙන අමාත්‍යාංශයේ SP ආගෙන ඇමතුරු මොකක්වත් ඇහෙන්නේ නැහැ මේව සම්බන්ධයෙන්. ඒ නිසා මේක කවදා හෝ මගේ ජීවිත කාලය ඇතුළත කරගන්න හම්බුනොත් හොඳයි. එහෙම නැත්නම් ඉන්පස්සේ හරි මේ දේ වෙන්න ඕන. මේ දේ කරන්න අමාරු වැඩක් නෙමෙයි. බස් නැහැ ඉතින් පලාත ගත්තොත් 50000ක් විතර ඉන්නවා කොන්දොස්තරවරු රියදුරු මහත්තුරු. මට ඒගොල්ලෝ ගැන හරි දුකයි පවංකවම. ඒගොල්ලන්ගේ අතපය හතර හයිය තියෙනකන් ඒ රස්සම කරනවා. ඊට පස්සේ මේ මිනිස්සු රහව කරන්නේ. මේ මිනිස්සු අපේ සහෝදර සහෝදරියෝ. මේ මිනිස්සුන්ට දරුවෝ ඉන්නවා නේද? පෞල් ජීවිත ගත කරන්න දරුවෝ ඉන්න දරුවෝ වකීම් සමයි නේද? මට ඉන්න දරුවන්ට තියෙන අවශ්‍යතාවය යාගේ දරුවන්ටත් තියෙන. නමුත් අපිටත් කරන්න දෙයක් නැහැ. අපිත් අසරණයි. අපිත් බලන්නේ අපිට හිතවත් අවංක කට්ටියක් තමයි දාගන්නේ. අවංක නැතුණු තස් කරා ගත්තා. ඉතින් ඒක කරන්න බෑනේ මේ රජයේ නියාමනයක් තියෙනවා නම් මාර්ගස්ත මගී පවන අධිකාරී කියලා දිස්ත්‍රික්ක හැම දිස්ත්‍රික්කෙම තියෙන කාර්යාලය. ප්‍රාදේශීය කාර්යාලයක් තියෙනවා දිස්ත්‍රික් කාර්යාලයක් තියෙනවා. ඒවා මාර්ගයෙන් මේක නියාමනය කරනකොට අපිට ඒගොල්ලන්ට EFFETS දාන ඒගොල්ලන්ට නියමිත වැටුපක් දෙන්නේ. දැන් බලන්න මේ ශිස්ත්‍රයේ තියෙන බරපතලම ඛේදවාචකය තමයි දැන් බස් එකෙන් රුපියල් 20000ක් හම්බ වෙනවා කියමුකෝ. දුවලා වෙලා හම්බුනාන් පස්සේ තෙල් ගහන එකනොත් ඒ මිනිසුන්ට 10%ක් යනවා. හොඳ සර ඩ්‍රයිවර්. ඊට පස්සේ කෑම කනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ කෑම රුපියල් 1500 විතර කෑම කනවා දවසකට. ඒ කෑම කන කටත් කෑමත් කාලා මම 150ක් දෙන්න ඕන 10%ක් දෙන්න ඕන. එහෙම වැටුප් හදන්න. දෙපාර්ශ්වයේම මේකෙන් කිසිම තෘප්තිමත් නැහැ. අරගොල්ලෝ කොච්චර ගත්තත් සංහිඳෙන්නේ නැහැ. අපි මේ තෙල් ගහන එකටත් ගෙවන එක පිළිබඳව කෑම කන එකටත් ගෙවම පිළිබඳව අපි ළඟ තියෙනවා දැඩි සිත්තැවුල. සිත්තැවුලක් තියෙනවා. මේක බස් හිමියන්ගේ පැත්තෙනුත් අපිට දෙන අවශ්‍ය නිසා මේගොල්ලන්ව මේ තත්ත්වයට ගේන්න අමාරුවක් නැහැ. නියමිත පඩියක් දුන්නු. EFFETS අඩු කර. අපිට ඕන රියදුරු කොන්දොස්තර මහතුරු ගන්න ඕනේ එතනින් ගන්න ඕනේ මාර්ගස්ස මගේ පාන කාර්යාලේ. රයිට් මගේ බස් පහක් දුවනවා මට දෙන්න 10 දෙනෙක්. කොන්දොස්තර ඒගොල්ලෝ ක්වොලිෆයිඩ් කට්ටිය අපිට එවයි මේ පැත්තේ. නිවාඩු ගන්නව නම් අපි දවස් දෙකකට කලින් කියනවා මම නිවාඩු ගන්නවා මෙහෙ ඉන්නේ. ප්‍රතිරිත්‍යය තියෙනවානේ. එතකොට ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා. දැන් මේකේ කිසිම වගකීමක් නැහැ ඒගොල්ලන්ට. අපිට ඩ්‍රයිවර් කොන්දොස්තරලා දාලා මිල කියනවා ඒගොල්ලෝ වැරදි කරොත් අපිට දඩ ගහනවා.
මාළු කඩේ වගේ මේක ලොක්සීට් එක දෙන්නේ දඩේ ගිහුවේ නැතුනොත් මාසෙ අන්තිමේදී ඉතින් බස් රථ හිමියෝ ගෙවන්න මොන දඩ මුදල දඩ මුදල ඉතා සමහර වෙලාවට වැඩි දඩ මුදල 7-8000 ගන්න වැඩි දඩ ඈ ඉතින් මෙන්න මේ ඛේද වාචකේ නවත්ත ගන්න පුළුවන් වුණොත් මේ කර්මාන්තය මුගත් දොරට නීත්‍යානුකූලත් වෙනවා කාර්යක්ෂමත් වෙනවා මිනිස්සු වැඩි යොමු වෙන්න ගන්න මේ විරකියාවටත් මේක ප්‍රශ්න මේ උත්තරයක් නේ මේ දේ කරන්න පුළුවන් මාව ගන්න මම ඉදිරිපත් වෙන ස්වේච්ඡාවෙන් පඩි එපා නිල වහර එපා ඒසි කාමර එපා ටයිට් එපා මම ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්නම් ඔයගොල්ලොත් එක්ක පක්ෂපාත ભેදේ කොයි රජයට ආද මේ දේ කරන රජයට මම උදව් කරනවා මේ ජගත් පින්නකොට මෙතුමා විනයගෙන් අපි වැඩක් අරන් තියනවාද කියලා. එතුමා එතුමාට වැඩක් කරගෙන තියෙනවා. දැන් රටට වැඩක් කරන්න තමයි එතුමා ලෑස්තිලා ඉන්නේ. කැමති නම් එකතු කරගන්න කියලා කියන්නේ. එදා වෙල ටුවස් කියලා තමයි අපි පස් කර්මාන්තය ගැන අහලා තිබුණේ. ඒ වෙනුවට එදා වෙල ටුවස් එක වදා විධිමත් කරන් ක්‍රියාශීලී සැලැස්මක් එතුමා ගාව තියෙනවා. එතුමා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ පොළවේ මේක කරලා බස්සියකට වඩා මෙතන තියෙන එක නිදර්ශනයක් විදිහට. ඉතින් අපි හිතමු එකතු කරගමු. දිනු කරමු මේ රට. स्तुति